සිගරට් අරක්කු කියන එක නීති විරෝධී දෙයක් කියලා නෑ තාම හිතන්නේ. ඒක ඒකට වගේ නෙමෙයි, මේ ගංජා කියන එක නීති විරෝධී දෙයක්. ඒක ඒ වගේ දෙයක් ගන්නකොට ඇත්තටම මටයි චුට්ටට අපිට කාටවත් තිබ්බේ නෑ අර මෙහෙම නීති විරෝධී දෙයක් අපි කවදාවත් කරනවා කියන එකක් අපිට තිබ්බේ නෑ. බයක් කියන එකක් දැනුනේ නෑ. දැනුනේ නෑ සහ අපි එහෙම හිතලා තිබ්බේ නෑ එහෙම දෙයක් කරන්න. බලා ඕන දෙයක් මට ගියා මං ගෙනත් දෙනවා බය වෙන්න. ජානගයියේ නියම බඩු ටික ඈ. අනිවාර්යයෙන්ම මේ 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 අපිට ආයෙ සල්ලි දුන්නොත් බඩු ටිකක් ගන්න පුළුවන්. ඕන තරම් බඩු. ඒ මේ ඒ වතුරක් කියන්නේ කෙනෙක්ගේ. පාරක් මමයි අපි ටික ඒකෙදි ගංජා බීලා මේ ඊට පස්සේ මට කලන්ති වගේ තාවා. මට කලන්ති වගේ ඇවිල්ලා මට ගොඩක් අමාරුනා. ඇවිල්ලා ඊට පස්සේ කොහමරි චාමරයියා මට වතුර පුවලා එයා කොහමරි මගේ සිහිය තියාගන්න උත්සාහ කරා වගේ එකක් කළා. මං මට මතක නැහැ කිසිම දෙයක්. මං හිතන්නේ ඒ වෙලාවේ මං ගොඩක් අසීන හිටියේ. යාළුවෝ හොඳටම හිනාවි හිටියා මට. හැබැයි යාළා ඒ ඔක්කොම හිනාවි හිටියා. ඊට පස්සේ අර දෙවෙනි පාර අපි මද්රවේ ඉල්ලන වෙලාවේ චාමරයි අපිට කිව්වා මේ උඹලට මේ හරියන්නේ නැහැ, මේ කලිමුත් මට ලොකු වදයක් දුන්නා මේක පාවිච්චි කරලා උඹල සීකරන්න බීපල්ලා එහෙම කියලා කිව්වා. ඒත් අපි දිගටම ආයෙ බල කරා. පස්සේ එක පාරක් චාමරයි ඒව කරන වෙලාවක මද්රවේ ගන්න වෙලාවක දුන්නා මේ එක පාරක් කරලා බලන්න කියලා. ඊට පස්සේ මමත් ඒක මේ අර කුඩු වගේක් මමත් ඒක ගහලා බැලුවා. ඒ කියන්නේ අදින්න තිබ්බා. ඊට පස්සේ මම කරලා බැලුවා. මම පස්සේ තමයි දන්නේ අයිස් කියලා. ඒක අයිස් කියන මද්‍රව්‍ය කියලා දන්නේ මම ඊට පස්සේ. ඊට පස්සේ මට ඒක මේ දිගට දිගට ඕන වුණා. මට ඒක මට තේරෙන්නේ ඒක මට දිගට ඕනකමක් දැනුණා. ඒක නිකන් ඒක කරන්න ගත්තට පස්සේ නිකන් ඉන්නකොට ඇඟට අමාරුයි. මට ඒක ඒක ඕනේ ඒක ඒක ඕනේ නැතුව ඉන්න බැරිකමක් වගේ දැනුණා. ඊට පස්සේ මගේ යාළුවෝ චුට්ටේ අපි ටික මේක කරා. කොහොමරි ඊට පස්සේ අපිට ඒක දිගට කරනකොට අපිට ඊට පස්සේ වැඩ කරන්න බෑ. බැරිකමක් තිබයි කියලා අපිට ඇඟට අමාරුයි ගොඩක්. එතන ගොඩක් අමාරුයි කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ පහුවදාට වැඩ කරන්න අපිට. ඊට පස්සේ අපිට වැඩ කරගන්න බැරි වුණා. අපිට සල්ලි නෑ, අපිට දැන් ඉන්න විදිහක් නෑ. එතකොට එහෙම දේවල් වුණා අපිට. මට නිින්ද යන්නේ නැති ප්‍රශ්න තිබ්බා. ඊට පස්සේ චාමරයියා අපිට මේ අපිට එකපාරක් බැන්නා මේ මෙහෙම ඉන්නපා දැන්. ඒ කියන්නේ චාමරයියා ඒක කරාට මම එයා කොහොම හරි ඒක කරගෙන එයා කන බොන දේවල් කරගෙන එයා රස්සාවත් කරගෙන හිටිය අපිට බැරි වුණා කරන්න. ඊට පස්සේ චාමරයියා අපිට කිව්වා මේ මෙහෙම ඉන්නපා එක්කෝ යන්න කියලා. මෙහෙම නැත්තම් එයාටත් කරදරයි කියලා යන්න කියලා කිව්වා. ඒ කාලේ වෙනකොට මං ගොඩක් ඇයි කියන එකට ඇබ්බැහි වෙලා හිටියේ. මං දන්නේ නැහැ ඒක. පස්සේ මට තේරුණා ඒ කියන්නේ මං ඇබ්බැහි වෙලා ඒකට කියන්නේ. ඔයා විතරක් නෙමෙයි අනිත් දෙන්නත් එක්ක ඇබ්බැහි වෙලා තිබ්බා. ඒත් කසුන් ලොකු මේකක් තිබ්බේ නැහැ ඒවට. එයාගේ ලොකු මේකක් තිබ්බේ නැහැ. එයාත් මටත් කී කී හිටියා දැන් ඕක ඕනේ නැහැ දැන් නවත්තමු කියලා. ඒත් මට ඒක නවත්තන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. මට අමාරුයි ඒක නැති වුණාම ගොඩක් අමාරුයි. මං ගොඩක් දේවල් කරා. මං අන්තිමේට අවුරුදු නිවාඩු වෙනකොට මගේ යාළුවෝ ගෙදර යන්න ගියා. මං ගියේ නැහැ. මට යන්න බෑ මොකද මට ගියොත් එහෙ ගියොත් මට ඒක ගන්න විදිහක් නැහැ. මං අයිස් කියන මද්‍රව්‍ය මං හිතන්නේ අනිත් මද්‍රව්‍යත් එක්ක සංසන්දනය කරාම ටිකක් මිලයි. ඔව් ඒක දැන් එතකොට රස්සාවත් කරන ගමන් කියන්නේ සල්ලියක් ඉතුරුක් වෙන්නේ නැහැ. නැහැ. කොහොමත් මට ඊට පස්සේ රස්සාව කරන්න විදිහක් තිබ්බේ නැහැ. ඒක නිසාම තමයි ඒක ගත්ත නිසාමයි ඒක මට තේරුනේ පස්සේ. කොහොම හරි මං පාරවල් ගාන හිටියා ගොඩක් ලකුඩු හැමතැන මැවිද්දා. මොකද මට ඉන්න විදිහක් තිබ්බේ නැහැ චාමරයි ඒකේ තැන. එයත් කැමති වුණේ නැහැ. මං කේක දේවල් අන්තිර මට මං හිතන්නේ මං හිඟන්නේ ගානට වැටුණා. මට තේරුනේ මං එහෙම වුණා කියලා. මං ආයේ ගෙදර ගියා. මං ඉන්න විදිහක් නැතුව මං ගෙදර ගියා. ඔය කාලේ ඇතුළතදී කොළඹ ගැවසෙන්නේ ඔබ බොහොම ප්‍රියමනාප තරුණේ විශේෂයෙන් ගෑනු ළමයෙක් එහෙම නැත්තම් එහෙම ආකර්ෂණයක් ඇති වෙලා එහෙම ප්‍රේම සම්බන්ධයකට යන්න ආදරය කරන්න ඕනේ එහෙම හැඟීමක් අදහසක් දැනුනේ නැද්ද කොයි මොහොතකදවත්? නෑ මං හිතන්නේ මට ඒකට මං හිතන්නේ ඒ වගේ දේවල් මට මගහැරෙන්න ඇති. මං හිතන්නේ අර මද්‍රව්‍ය ගන්න පුරුදුනේකින් තමයි
මට වෙන මුකුත් නෙමෙයි අන්තිමේට මට අර අර මද්රාවිය ගන්න එක තමයි ලොකුම දේ උනේ. ඒක නැතුව ඉන්න බැරි කමක් තිබ්බා මට. ඒකේ බෑ ඉන්න අමාරු යඟට. ගොඩක් වමන යනවා එක එක දේවල් ප්‍රශ්න තිබ්බා. මට ඒක නැතුව ඉන්න මම අමාරු. ඒක නිසාම තමයි මම ගියෙත් නැත්තේ. ඒ වුණත් මම ආයේ ගෙදර ගියා. ඊට පස්සේ මට ඉන්න තැනක් නැතිකමට මම ගියා. ගියාට පස්සේ මගේ මූණත් එක තියා වේලිලා වගේ වෙනස් වෙලා තිබ්බේ. මම හිතන්නේ මම මද්රාවිය ගත්ත නිසා තමයි ඒක උනේ. ඒත් අම්මා හිතුවේ ආවට පිච්චිලා මෙහෙම කරන්න කියලා. අම්මා ඒත් හිතුවේ නෑ. අම්මා ඒත් ඇහුවා දැන් මොකද කරන්නේ. දැන් මට ගෙදර ගිහිල්ලත් මට දවස් දෙකක්වත් ඉන්න බැරි වුණා. මට ඒක ඕනකම තිබ්බා. මං ඒත් ඊට පස්සේ දවස් දෙකක් හිටියෙත් නෑ. මං ඉක්මනට ආයේ කොළඹ ආවා. අම්මේ අම්මේ බයනවා මං ගිහින් දුකේ බෑ. අම්ම කොළඹ දුක් විඳන බලාගෙන ඉන්න බෑ. අම්මට මං ඉතින් ගෙදර ඉන්න බලා ඉන්න බෑනේ. ඒක නෙමෙයි කොළඹට යවුවේ. මට යවුණු තරම් වැඩ තියෙනවා. මං ගිහින් එන්න. අවුරුදුනිමාඩු නිසා අර පිටකොටුවේ කවුරුත් මිනිස්සුත් නෑ වැඩිය. මං හැමතැනම හෙව්වා ගණ්ඩ විදිහක් බැලුවා. ඒක ගණ්ඩ ක්‍රමයක් තිබ්බේ නෑ මට. ඊට පස්සේ මං දවසක් දැක්කා කසුන් ආවා. කසුන්මා හොයාගෙන අවිල්ල හිටියා. අම්මත් හිටියා. එතකොට අපි අම්ම අම්මත් ඇවිල්ලා හිටියා කසුන් එක්කම. මේ කසුන් තමයි අම්මත් එක්කම ඇවිල්ලා තියෙන්නේ හොයාගෙන. මේ ඇස්සේ අම්මා බල කරා යන් කියලා මට ගෙදර. කියන්නේ අම්මට ඔබගේ මොනවා හරි වෙනසක් ඉව වැටිලා සහ අම්මා දැනගෙනද කසුන කැවිලා තිබුණේ? ඔව් මං හිතන්නේ එහෙම තමයි. කියන්නේ එක්ක කසුන් මා කර කියන්නත් ඇති මගේ වෙනසක් ගැන. සහ මමත් ඉතින් ගෙදරට දැනුම් දෙන්නේ නැහැ මොනවත් ගෙදරත් එක්ක සම්බන්ධයක් නැතුව ඉන්නකොට අම්මා බය වෙන්න ඇති. ඒක නිසාම අම්මා ඇත්තවිලා තිබ්බේ. ඊට පස්සේ අම්මාට බල කරා ගෙදර යන් කියලා. මට යන්න ඕනාව තිබ්බේ නැහැ. මට ඕනෙකම තිබ්බේ අරක කරන්න. මට අමාරුයි ඒක නැතුව. ඇත්තටම අමාරු නා. ඒක නිසා මට ඒක දරන් ඉන්න අමාරුකමට මට ඒක කරන්න ඕනෙකම තිබ්බා. ඊට පස්සේ අම්මයිත් නාව අම්මයි කසුණුයි මාව ගෙදර එක්කන් ගියා. මං විදවන දිහා බලන් ඉන්න පෙරුව අම්මා සල්ලි හොයලා මට දුන්නා ඒක කරන්න. ඒ දේ කරන්න අම්මා සල්ලි ගෙන දුන්නා මේ අම්මට බලන් ඉන්න බැරුව. පස්සේ මං එකපාරක් ගෙදරදි චෙක් කරා. අම්මා විඳවන වෙලාවේ මට ඒක බලන්න බැරි වුණා. ඒත් අම්මා මං වැරදි දෙයක් කරලා විඳවත්තිත් ඒක අම්මා වෙලාවේ මං අතෑරියේ නෑ. අම්මා වෙලාවේ මට ඒක කරන්න සල්ලි දුන්නා. ඊට පස්සේ කොහොමද මට මතකයි කට්ටිය කැවිලා මාව අරන් ගියා. මට ගොඩක් වෙලා සීව කල්ලලා හිටි. මං ඉන්න වෙලාවක මාව කට්ටියක් අරගෙන ආවා. මට තේරුණා මට ඒ වෙලාව මොකද්ද මේ කියලා. මම කට්ටිය කල්ල ගත්තා හරි කරා. මේ මාව අරගෙන ගියා වෙන තැනකට. එතකොට තමා මම පස්සේ ඊට පස්සේ දැනගත්තේ ඒක කරලා තින්නේ ඒක මේ මම අම්මයි කසුණු එකතු වෙලා තමයි මේ එහෙම මාව මෙහෙට ගෙනල්ලා තින්නේ කියලා. ඔබේ දරුවා බේරා ගැනීම ඔබටයි තියෙන්නේ. ඔබේ ජීවිතය ශක්තිමත් නිරෝගී හිටියොත් ඉන්න පුළුවන් නම් ශක්තිමත් නිරෝගී පරිසරයක් ගෙදර තියෙනවා නම් ඉබේම දරුවත් නිරෝගී බවට පත් වෙනවා. මෙවැනි මත්ද්‍රව්‍ය මත්පැන් මේ මත්බයිබ කියන රකුසට මේ රාක්ෂයට ගොදුරු වෙන්නේ නැහැ කියලා මට හොඳටම විශ්වාසයි. දරුවෙක් වෙනුවෙන් තමන්ගේ දෙමව්පියන් විශේෂයෙන් අම්මා තමන්ගේ හැඟීම් කොයිතරම් දුරට තමන් සමගම ගනුදෙනු කරනවද කියන එක මේ කතාව ඇහුවාම ඔබට හොඳටම තේරෙනවා. මම හිතන්නේ අම්මා කෙනෙකුට බලාගෙන ඉන්න අමාරුයි තමන්ගේ දරුවෙක් විඳවනවා. එමත් නැත්නම් තමන්ගේ දරුවෙක් අපහසුවෙන් ඉන්නවා. හැබැයි මේ දේවල් සමාජයෙන් ඈත් කරන්නට තමයි අපි මෙවැනි වැඩසටහන් තුළින් ඉතාමත් උත්සාහයක් ගන්නෙ. අද අපි මේ කතා කරපු මාතෘකාව ඇතුලේ බොහොම සුළුවෙන් සමහර දේවල් කතා වුණත් මේ තුළින් අපිට ගන්නට ඕන ඉතාම ගැඹුරු දේවල් රාශියක් මේ පිටපස තියෙනවා. ඒක මං හිතන්නේ අද දවසේ මගෙත් එක්ක එකතුණු මගේ පුත්‍රයාගේ කටින්ම අපි අහමු. මේ වන විට ඔබ දැන් මේ සියලු කාරණා සම්බන්ධයෙන් දැන් ඔබට දැනෙන සහ
ඔබගේ වයසේ පසුවන ඔබට වඩා බාල හෙට දිනේදිත් මේ තාරුණ්‍යට එළඹෙන්නට සිටින අපේ දුවා දරුවන්ට කියන්නට ගොඩක් දේවල් ඔබට ඉතුරුලා තියෙනවා. මම හිතන්නේ ඔබට ඔබ අත්දැකීමෙන් දන්නවා ඔබ ඔබට ගිලිහිච්ච දේවල් ඔබ හොයාගෙන ගියපු දේවල් ඒවා බොරු දේවල් කියන එක ඒවා බොහොම ඒ කියන පෞරුෂයක් නැති බවත් මේ සියල්ල ඔබ දන්නවා. විශේෂයෙන්ම අද දවසේ අපිට කියන්නට ඕන කාරණයක් තමයි මගෙත් එක්ක අද එකතු වුණු මේ මගේ පුත්‍රයාත් තමන්ගේ මේ ජීවිතයේ මේ ඛේදවාචක පටන් ගන්න දුම්බැටි කියන මද්‍රව්‍ය හරහා බොහොම වගකීමෙන් අත්දැකීමෙන් මම ඔබට යමක් කියන්න කැමතියි. දුම්බැටි කියන එක අපි හැමෝම අපි එකතු වෙලා මේ දුම්බැටි කියන එකට විරෝධය දක්වන්නට ඕනේ. මොකද මෙය තනිකරම ව්‍යාජයක් යම් විදිහක ව්‍යාපාරයක් අපිට බලෙන් එකට දාන. මම හිතන්නේ අපේ මුළු සමාජයේම අපේ මුළු ජීවිතේම විනාශ වෙන්නට බලපාන ඉතාම සූක්ෂම විදිහට අපිව දැහැගන්න අපිව ගොදුරු කරගන්න ව්‍යාපාරයක්. ඉතින් අපි එයට එරෙහිව අපි පෙළ ගැසිය යුතුයි. අවසාන වශයෙන් ඔබට කියන්නට දේවල් ඇත්තටම අපි ජීවත් වෙන්නේ දේවල් විඳින්න. ඒ වුණාට ඒ වගේ දෙයකින් ඇත්තටම වෙන්නේ අපි විඳිනව නෙමෙයි විඳවන එක. ඇත්තටම අපි විතරක් නෙමෙයි මම හිතන්නේ අපේ දේවල් කියන්නේ සෞදි. ඔව් මම ඒක හොඳටම දන්නවා. අම්මා ගොඩක් විඳෙව්වා. ඉතින් ඇත්තටම තමන්ට විතරක් නෙමෙයි ඒක තමන්ගේ වටේ ඉන්න තමන්ට ආදරය කරන හැම දෙනාටම ඒක කරදරයක්. සහ ඒගොල්ලන්ට දෙන ලොකුම වදයක්. ඇත්තටම මේක මොකද හැලක් ඒක නොකර ඉන්නවනම් තමයි මම කැමති හැමෝටම කියන්නේ කවුරුත් මේ දේ කරන්න එපා. ඇත්තට මේක තේරුමක් නැති දෙයක් තමයි ජීවිතේට වැදගත් දෙයක් නෙමෙයි. ජීවිතේට අවශ්‍ය දේවල් තව ගොඩක් තියෙනවා. ඒ දේවල් වලට යොමු වෙන්න. ඒ යොමු වෙන්න තියෙන කාලය ඒ දේවල් හැමදේම නැති වෙනවා මේ වගේ දෙයකින්. ඒක නිසා මේක කරන්න එපා කියලා තමයි මම කියන්නේ හැමෝටම. ඔබ විතරක් නෙමෙයි මමත් පුද්ගලිකව මමත් කලින් කිව්වා වගේම අත්දැකීමෙන්ම කියනවා දුම්වැටිය කියන දේ මේ සමාජයෙන් ඈත් කරන්නට අපි පුළුවන් තරම් අපි එකතු වෙන්නට ඕනේ. තමන් විසින් තමන්වම නැති කරගන්න දැල්ල දුම්වැටිය දැල්ල කියන එක අපි නැවත නැවතත් මෙනෙහි කරන්නට ඕනේ. විශේෂයෙන් අපි දන්නවා පහුගිය කාලවක වන පුරාවටම තරුණ පරම්පරාව මන්ත්‍රවි වලට ඇබ්බැහි වෙන්නට තියෙන ඉඩකඩ වැඩිම කාල සීමාව තමයි අපි මේ ගෙවමින් සිටින්නේ. විශේෂයෙන්ම පාසල් අතර තියෙන තරඟ මේ තුළදී තමයි බොහෝ වෙලාවට පාසල් සිසුන් එහෙම නැත්නම් තාරුණ්‍යට එළඹෙන්නට සිටින තාරුණ්‍යේ එලිපත්තේ ඉන්න හැමෝම මද්‍රව්‍ය පළමු වතාවට අත්හදා බලන්නේ. ඉතින් මෙහිදී අපි තවත් විශේෂ වූ කාරණයක් සඳහන් කරන්නට කැමති. පාසලකින් නික්ම ගියාට පස්සේ පාසලේ ආදි ශිෂ්‍යයන් වන අපිට ඉතාමත් ලොකු වගකීමක් තියෙනවා. තමන්ගේ බාල පරම්පරාව ඉස්සරහා තමන්ගේ හැසිරීම ඔවුන්ට ආදර්ශයක් වෙන විදිහට හැසිරෙන එක තමන්ගේ වගකීමක් බව සිහි තබා ගත යුතු කාල සීමාවකයි අපි මේ ඉන්නේ කියන එක මතක් කරන ගමන් තවත් රාත්‍රියක ඔබව හමු වන බලාපොරොත්තු වෙන අදට අපි ඔබ වෙනුවෙන් සමු ගන්නවා. එසේනම් ඔබ සැමට සුබ රාත්‍රියක්.